නියෝජ්‍ය කතානායකතුමනි ආණ්ඩුව කොයිතරම් උත්සාහ කරත් සෞඛ්‍ය අර්බුදයක් නැහැ කියලා කියන්න ඇත්ත කතාව මේ රටේ සෞඛ්‍ය පද්ධතිය සම්පූර්ණ කඩා වැටෙමින් තියෙනවා වට්ටමින් තියෙනවා ඒකට පුද්ගලිකව සෞඛ්‍ය අමාත්‍යතුමාම වග කියන්න ඕනේ කියලා අපි හිතන්නේ නැහැ ආණ්ඩුවක් විදිහට රටේ ජනතාවගේ සෞඛ්‍ය නගා සිටීම සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරයේ ප්‍රතිඵලය තමයි මේ තියෙන්නේ अतम गुत सौख्यमत्म मे विश्वास भंगे दमे पार्लमेंतिगिडी समार लावट विश्वास भंगे पराधवेलाबुतुमा दिन पुलव हेब एक अदास्वे मिराटे जनता वबुतुमा किलती अतिवेलाती विश्वास भंगे इवराई किय ओबुतुमा वितरग्नि मे मे आंडो किरे अतिवेलाती विश्वास भंगे एकिंग तहुर्वेन्नि ने जनताव सह मिराटे හැමෝම දන්න දෙයක් තමයි අද ස්පිරිතාලවල බෙහෙත් නැහැ උපකරණ නැහැ තියෙන බෙහෙත් බාල බෙහෙත් ඒවෙන් ලෙඩු විවිධ ප්‍රශ්න වලට මුහුණ පානවා ඒ විතරක් නෙමේ වෛද්‍යවරු නර්සස්ලා රේඩියොලොජිස්ට්ලා රට දාලා යනවා මුළු සෞඛ්‍ය පද්ධතියම කඩාවැටෙමින් තියෙනවා ඒතට ඒකේ ප්‍රධාන වග උත්තරකාරය බවට සෞඛ්‍ය අමාත්‍ය පත් වෙලා තියෙන්නේ ඇත්තටම ආණ්ඩුවේ ප්‍රතිපත්ති වැරද්දේ मुदल मतुमा दें क्यू अभी प्रतिपादन यं प्रमाण दून कि नमु तत्कता एक अद अपेरटे सौख्य अध्यापने ये दिखटमतीन प्रतिपादन कपहरी एक जात्यंतर मूल्य अरबुदे कोटिंग उपदेश अमात्यांसे ते पिलबंद विनम वर्कशॉपे उत्तिम कौमद मे मुदल कपादुकर सौख्येट अध्यापनेट व्यंकरण मुदल अडू नाम सौख्यमतिवर्या एक वगुत्तर कार्यक्रेनवा एक गुरबोट पत्न अत्तकता वगत्त रटक सौख्य पद्धत शक्तिमत्न नाम अमात्यांसेट वितरकेक बेह रटे मिनसुंगे पानी जलावश्यता आहारवश्यता निवासवश्यता अध्यापने क्रीडाव एसियल सार्थक तिबुनोत्तम जनता वे सौख्य पद्धति शक्ति मत अद मुलू रटम बंकोलोत्तेला आर्थिक वसे बिलहीन वेला अद क्रीडाव संस्कृत संपूर्ण खड़वेट लतीन इंतर मानसिकत्वना मानसिक आबाद अतिवेक अहन दे अक्निमे क्रीडाव खड़ंगट ये हुद सौख्य मत पुर्वसी बिहेवेन यतकोट रोहल लड्डू वेडिवेन वेडिनाम बिहित ने බෙහෙත්කරන දොස්තරල නැහැ. ඉතින් එතන මේ ප්‍රශ්නේ දින. ඊළඟට ආණ්ඩුවක් මගින් වෙන් කරන සොච්චම් ප්‍රතිපාදනයත් මේ කාලාන්තරයක් තිස්සේ තියෙන වංචා දූෂණ හොරකම් නිසා ඇත්තටම යෙදෙන්නේ 50%යි. ලෝක බැංකුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අපිට ආධාර හම්බෙනවා සෞඛ්‍ය නගා සිටවන. හැබැයි අපි අත්දකලා තියෙන දේ තමයි ඒ ලැබෙන මුදල් වලින් 40ක් 50ක් තමයි ඇත්ත භාවිතාවට යෙදෙන්නේ. ඒකනේ මේකේ රහස. मट मतक निवास सौख्यम अणुगण सौख्यम दूर बारगत्ते दोस्रवर वर्जने कर्ण नर्सस् वर्जने कर्ण विविध प्रश्न तेक् सौख्य पद्धति हेमदाम सेवक गटलू हेबे निर्माशिपाल हेमत्म इलाने सौख्य अत्यास इलाने मेक ऐमे रहासक्ति मेचर अर्बुदती युम सौख्यम से दीर्घकाल किटियान मट मतक චන්ද්‍රිකා ජනාධිපතිතුමිය මේ தත්ත්වය වෙනස් කරන්න තමයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව සෞඛ්‍ය වෙදූරයට පත් කරේ. ඉතින් එහෙම ඉතිහාසයක් අපේ රටේ තියෙන. ඉතින් ඒක නිකන් ඇති වුණා නෙමෙයි. ඒක ඇති වෙන්න හේතුවක් තිබුණා. ඉතින් අපි කවුරුත් දන්න රටම දන්න දේ තමයි මේ ඖෂධ මාෆියාව. බෙහෙත් ගෙන්වීමේදී, උපකරණ ගෙන්වීමේදී එදා ඉඳලා අද දක්වා තවමත් ක්‍රියාත්මක වෙනවා මාෆියාවක්. ඒ මාෆියාව මෙල්ල කරගන්න කවුරුත් සමත් වෙලා නැහැ. ආණ්ඩුවක් විදියට සමත් වෙලා නැහැ. අපි මුදල් වෙන් කරන ප්‍රමාණයත් ඇත්තට මේ රටේ රෝගීන් සුවපත් කිරීම සඳහා යෙදෙන්නේ නැහැ. ඉතින් ඒකට උදාහරණ ඕන තරම් කියත හැකි. උදාහරණ කියන්න ගියොත් මම පැය ගාණක් යනවා. නමුත් ඇත්ත තත්ත්වය ඒක. දැන් මේ සෞඛ්‍ය අමාත්‍ය කමින් මේ විශ්වාස භංග ජයග්‍රහණය කරලා ඔබතුමාව ওই සෞඛ්‍ය අමාත්‍යම අයින් කරා කියන්නකො. අයින් කරාම විපක්ෂයේ කෙනෙක් ඉන්නවා කියලා හලහල උතන්ට එන්න. මීට මාස 3-4කට හලපු කෙලහැලිල්ල අපි දැක්කනේ. ඒ විලාවේ සෞඛ්‍යමත්කම දුන්නා නම් අද විපක්ෂ නැහැ අද ඔය පුපුයි ඉතින් මේකේ යටි අරමුණුත් තියෙනවා අපිට ඒක පැහැදිලි හැබැයි ඒකට වඩා
මේක ඔබතුමා දකින්න ඕනි ඔබතුමාට පුද්ගලිකව එන විශ්වාස භංගයකට වඩා ඔබතුමා නියෝජනය කරන ආණ්ඩුවේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය මේ රටේ සෞඛ්‍ය පද්ධතිය කඩාවැට්ටීමට එරෙහිව නැගින විශ්වාස භංගය ඒක තමයි ඇත්තටම මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ අන්න ඒ අර්ථයෙන් තමයි අපි මේකට ඡන්දෙ දෙන්නේ ඒ වෙන මොකක්වත් නෙමෙයි ඔබතුමන්ලා මේ රටේ ජනතාව ගැන හිතන්නේ නැතුව හිතප්පපුවක් නැතුව සංවේදීතාවයක් නැතුව එයයට බෙහෙත් නැහැ කියලා කියද්දි එයයට බෙහෙත් ගන්න දොස්තර කෙනෙක් නැහැ කියලා කියද්දි මෙතෙන්ට ඇවිල්ලා පාරම්බාන නැහැ එහෙම අර්බුදයක් නැහැ ප්‍රශ්නයක් නැහැ ඔය හිතලු හදනවා මෙතන නැති ප්‍රශ්න ඇති කරනවා එහෙම දකින්න එකම ප්‍රශ්නයක් ඉතිහාසයේ සෞඛ්‍ය ඇමතිවරු ගොඩක් ඉඳලා තිනෝ හැබැයි ඔබතුමා තමයි ඉතාම සාහසික ප්‍රකාශය කරේ මේ පාර්ලිමේන්තුවේ මොකද්ද හැම ඉස්පිරිතාලයක් ඉස්සරහම මල්සාලාවක් දාලා තින්න එක තමයි ඔබතුමාම තේරුම් ගත්ත පස්සේ ඒක බරපතල සාහසික ප්‍රකාශයක් කියලා සෞඛ්‍ය ඇමති කෙනෙක් කියන්න ඕනි ප්‍රකාශයක් නෙමෙයි ඒක කියන්න ඕනි කතාවක් නෙමෙයි සෞඛ්‍ය ඇමතිවරයා ඉන්න ඕනි ඒ මල්සාලා තියෙනව නම් ඒවා අයි ඉවත් කරන තැනට ඒක ඒක තමයි සෞඛ්‍ය ඇමතිතුමා වගකීම හැබැයි එතෙන්ට වැටුනේ මේ කඩාවැටීම් පිළිබඳව කිසිදු තැකීමක් නොකිරීමේ ප්‍රතිඵලයි ඒස ඇත්තම ගත්තොත් අපි අද සෞඛ්‍ය අමාත්‍යාංශය හැරි රටේ සෞඛ්‍ය පද්ධතිය ගැන ගත්තොත් අරමුදල් වල ප්‍රශ්නයක් තියෙනවා සම්පත් වල ප්‍රශ්නයක් තියෙනවා නායකත්ව ප්‍රශ්නයක් තියෙනවා ෆන්ඩ්ස් වල ප්‍රශ්නයක් රිසෝර්සස් ප්‍රශ්නයක් ලීඩර්ෂිප් එකේ ප්‍රශ්නයක් ඒ ලීඩර්ෂිප් එකේ ප්‍රශ්නේදී ඔබතුමාට ප්‍රධාන වක්කීමක් එනවා අරමුදල් මුදල් අමාත්‍යාංශය ලැබුණොත් ඔබතුමාට පුළුවන් සෞඛ්‍ය පද්ධතිය නගා සිටුවන්න හැබැයි නායකත්වය ලබා දීමත් ඔබතුමාගේ හරියට කෙරෙන්නේ නැහැ කියන විවේචනය තියෙනවා එහෙම නායකත්වය දෙනවා නම් නිලධාරීන්ට චෝදනා එල්ලලා වංචා දූෂණ සිද්ධ වෙනවා කියලා නිලධාරීන්ට ඒක ඇඟිල්ල දික්කලා අත පීදා ගන්න බෑ ඇමතිවරයෙක් ඉන්නේ එහෙම දේවල් සිද්ධ වෙනවා නම් ඒක වළක්වලා ප්‍රිය ක්‍රියාමාර්ග අරගෙන ඒකට අදාළ මැදිහත් වීම කළා නවත්තන්න ඒක නොකරනවා නම් එතන නායකත්ව ප්‍රශ්නයක් තියෙනවා ඒ විතරක් නෙමෙයි ඉලක්කයකට අපි සෞඛ්‍ය අමාත්‍යාංශය මෙහෙවන්නේ දැන් එදානම් අපි ඇත්තටම යම් කිසි හෝ ආකාරයකට මීට දශක දෙකක තුනකට කලින් යම් කිසි දෙයක් අපි ලෝක ඉස්සරහා කිව්වා අපේ මරණ ලදරු මරණ අනුපාතේ මාතෘ මරණ අනුපාතේ ඒව ගැන අපි යම් සෑහීමකට පත් වෙන කතා කිව්වා හැබැයි දැන් ලෝකයේ තත්ත්වය වෙනස් ඒව ප්‍රධාන නිර්ණායක නෙමෙයි රටක සෞඛ්‍ය පද්ධතිය පිළිබඳ හොයා බලන්න අපේ හෙල්ති ලයිෆ් ස්ටයිල් එක සෞඛ්‍ය ජීවිතේ රටාව කොයි වගේද හෙල්දි ලයිෆ් ස්ටයිල් එක කොයි තරම් කඩමැටලද කියන්නේ එතකොට සෞඛ්‍ය ඇමතිවරයෙක් විදිහට අමාත්‍යංශයක් විදිහට ඉලක්ක සහගත මෙහෙවීමක් තියෙනවද මේ රටේ ජනතාවට නම් එහෙම එකක් පේන්නේ නැහැ රටේ සෞඛ්‍ය පද්ධතිය මේ නූතන ලෝකයේ මිනිසාගේ සෞඛ්‍ය දියුණුව සඳහා වෙච්ච ඉලක්ක සහගත මෙහෙවීමක් මේ රටේ ජනතාව දකින්නේ නැහැ ඇත්තටම තියෙන්නේ වංචා දූෂණ පිළිබඳව NMR එක පිළිබඳව එහෙම නැත්නම් බෙහෙත් බාලෞෂධ පිළිබඳව එහෙම නැත්නම් ඖෂධ මාෆියාව පිළිබඳ ඉතාම කටුක අද්දකීම් කතා කිරීමක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒකෙන්ම පැහැදිලි මේ අමාත්‍යංශයේ අර කියන නිවැරදි ඉලක්කයකට මෙහෙවීම හරියට සිද්ධ වෙලා නැහැ, සිද්ධ වෙන්නේ නැහැ කියන එක. ඉතින් අද බෝ නොවන රෝග පිළිබඳ ප්‍රශ්නේ බෝ නොවන රෝග කොහොමද අඩු කරගන්නේ? ඒව මර්ධනය කරන්නේ කොහොමද? ඒකට මොනවද අපි අලුතෙන් පරිශන කරන්නේ? ඒ පරිශන හරහා කොහොමද වෛද්‍යවරු ඒකට මැදිහත් කරවන්නේ? ඒක තමයි අද තියෙන ප්‍රධාන අභියෝගය. ඒ අභියෝගය ජයග්‍රහණය කරන්න සමත් වෙච්ච තත්ත්වයක් අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නැහැ. ඇත්තටම වෙලා තියෙන්නේ අපේ රෝහල්වල මේ පාර්ලිමේන්තු වාදයේ තුල නිතර කතා වෙන එකක් තමයි අහවල් ඉස්පිරිතාලේ සිරින්ජරේ නැහැ. කරාපිටි ඉස්පිරිතාලේ සවුන්ද උදේත් සිරින්ජරේ නැහැ. පොලිමින් දෙද්දි කියනවා සිරින්ජරයක් අරන් එන්න කියලා. ඉතින් දුවනවා ෆාමසියට. එහෙම නැත්තම් කියනවා බෙහෙත් එක දාන්න අර පුංචි කවරයක් නැහැ. කඩනාසි නැහැ. ඒකත් ගෙදරින් අරන් යන්න ඕනේ. දැන් අවුරුද්දක් විතර තිස්සේ. දැන් මේ ත්‍රිපෝෂ නැති වෙලා අද ඊයේ නෙමෙයිනි. ඇෆ්ලොටොක්සින් ප්‍රශ්නේ ආපු වෙලාවේ ඉඳලා දැන් ත්‍රිපෝෂ දෙන්නේ නැහැ. එතකොට යකඩ උණතාවේ ඇති වෙලා යකඩ පෙත්ත නැහැ. ඉතින් මේක විසඳන්න නම් රජයක් විදිහට ප්‍රතිපාදනය වෙන් කරන්න එපා. සෞඛ්‍ය අමාත්‍යවරයාට යකඩ පෙත්ත දෙන්න සල්ලි දෙන්න නැත්තම් මුදල් අමාත්‍යංශයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාට ඒක දෙන්න බෑ. එතන ප්‍රශ්නේ තියෙන්නේ රජයේ මේ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය මිසක් වෙන මොකක්වත් නෙමෙයි. ඒ නිසා ගරු කතානායක නියෝජක කතානායකතුමනි අද මේ ඇති වෙලා තියෙන ප්‍රශ්නේ
හිතාමතා දැනුවත් සෞඛ්‍ය පද්ධතිය කඩාවැටෙනවාද කියන සැකේ බරපතල සැකේ රටේ ජනතාවට ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙහෙම සෞඛ්‍ය පද්ධතිය කඩාවැටුනම ආණ්ඩුව ඉස්පිරිතාල පිළිබඳ විශ්වාසය බිඳ වැටෙනවා. ආණ්ඩුව රෝහල්වලට රෝගීන් යන්නේ නැහැ. එතකොට වෙන්නේ ආණ්ඩුව ඉස්පිරිතාල වැඩක් නැහැ කියන තත්ත්වයට එනවා. අන්න ඔබතුමන්ලගේ IMF න්‍යාය පත්‍රයේ පෞද්ගලීකරණ ක්‍රියාත්මක කරන්න පුළුවන්. දැනටමත් ඒක පටන් අරන් තියෙනවා. දැන් ජයවර්ධනපුර රෝහල කමිටුව පත් කරලා ඒ කමිටුව හරහා ජයවර්ධනපුර රෝහල කොහොමද ප්‍රයිවටයිස් කරන්න කියලා කතා බහ කරනවා. වචනේ කියන්නේ නැහැ ප්‍රයිවටයිස් කියලා. ඉතින් වෙන වෙන වචන කියනවා. හැබැයි එතන ඉන්න සේවකයන්ට අලුත් නීති ගේනවා. සාප්පුහා සංකීර්ණ පනතයට අතට සේවකයෝ දාන්න පුළුවන්ද කියලා සාකච්ඡා යනවා. ජපානයේ අපිට ජයවර්ධනපුර රෝහල දුන්නේ පරිත්‍යාගයක් විදිහට සේවාවක් සඳහා ආදායම් මාර්ගයක් ඉලක්ක කරලා නෙමෙයි. හැබැයි අද ඔබතුමාලා සෞඛ්‍ය පද්ධතිය වටලා අවසානයේ තල්ලු කරන්නේ මේකත් පුළුවන් නම් පුද්ගලීකරණය කරන්න ඒක සම්පූර්ණයෙන්ම පුද්ගලික රෝහලක් බවට පත් කරන්න පිමුරුපත් සකස් කරන්නේ. ඉතින් ඒක තමයි ගොඩක් තැන්වල අද තියෙන්නේ. ඒතොර රෝගීන් බලනවා ඉස්පිරිතාලට ගිහිල්ලා ඒ ඇහැට දාගන්න බෙහෙත් එකෙන් ඇහැ පොට්ට වෙනවනම් ඇහ මුළුමනින්ම ජීවිතාන්ත දක්වා පේන්නේ නැතුව තත්ත්වයට යනවනම් රජ ඉස්පිරිතාලට යන්න නැතුව කීයක් හරි දීලා ණය වෙලා හරි ඉඩමක් හරි උකස් තේලා කොහෙන් හරි බෙහෙත් ටිකක් දාගන්නවා. ඉතින් එතෙන්ට ගියාට පස්සේ රජේ සෞඛ්‍ය පද්ධතියක් ඉතුරු වෙන්නේ නැහැ. අද මේ ඇතිලා තියෙන ඒ තත්ත්වේ ඒක තමයි ඔබතුමාලා පිඹුරුපත් සකස් කරමින් යන්නේ. ඒ නිසා එතනින් ඒකට වග කියන්න ඕනි පෞද්ගලිකව සෞඛ්‍ය අමාත්‍යවරයා කියලා මම කියන්නේ නැහැ. ඒකට වග කියන්න ඕනි ආණ්ඩුව. ආණ්ඩුවේ ප්‍රතිපත්ති වෙලා තියෙන එක තමයි. අධ්‍යාපනයේ සෞඛ්‍ය මේ විෂයන් දෙකම රජයේ වගකීම ක්‍රමානුකූලව අඩු කරන්. නැත්තම් කවුරුත් පිළිගන්න දේ තමයි මෙවැනි අර්බුදයක් තියෙන වෙලාවක අඩුම ගානේ රාජ්‍ය ප්‍රතිපාදන වලින් රාජ්‍ය අයවැයෙන් ඒ සෞඛ්‍යයට අධ්‍යාපනයට වෙන් කරන මුදල් ප්‍රමාණය ක්‍රමානුකූලව වැඩි කරා. හැබැයි නැහැ. රටේ බරපතල විරෝධයක් කරනකොට පොඩි සොච්චමක්කෙන් හරි දෙනු. නැත්තම් WHO එක කීයක් හරි දෙනු. IMF එක කියනවා කොස් කටින් කියලා. හැබැයි WHO එක කියනවා මේක මදි මීට වඩා වැඩි කරන්න කියලා. ඒ කියන්නේ පුද්ගලික පොකට් එකෙන් කෙනෙක්ගේ පොකට් එකෙන් යොදවන මුදල් ප්‍රමාණය 130ට වඩා අඩු වෙන්න ඕනේ සෞඛ්‍යයට. ඒක තමයි WHO එකේ ප්‍රමිතිය. හැබැයි අපේ රටේ ඒක 150ට වැඩි වෙලා තියෙනවා. පුද්ගලිකව තමන්ගේ මාසේ වියදමෙන් 150ට වැඩි මුදලක් සෞඛ්‍ය සඳහා වෙන් කරන්න වෙලා තියෙනවා. රබන්තුම අවසන් කරන්න. ඒ தත්ත්වය ඇති වෙලා තින්නේ පුද්ගලික ඔබතුමා හින්දම නෙමෙයි. ආණ්ඩුවක් විදියට මේ සෞඛ්‍ය පද්ධතිය හිතාමතා දැනුවත් කණවට්ටන්න සැලසුම් සහගතව ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් විදියට ඒ නිසා මේ විශ්වාස භංගය කෙහෙලිය රඹුක් වෙල්ල නැමැති පුද්ගලයාට එරෙහිව පමණක් නොව ඔබ නියෝජනය කරන ආණ්ඩුවේ ජනතා විරෝධී මුළු ප්‍රතිපත්තියටම එරෙහි විශ්වාස භංගයක් කියමින් මා නියඳ වෙනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු වජිර අබේවර්ධන මහත්තයා.